මෙ දේශනා මාලාව තුළින් මේ දිනවල උතුම් වූ රතන සූත්‍ර දේශනාව සාකච්ඡා කරමින් හිටිය. රතන සූත්‍ර දේශනාවේ ගාථ රතනයම් පහක් මේ වෙනකුට අපි සාකච්ඡා කරල නිමා කළා. අද මේ පින්නතුන් ගො. ත්වයෙන් සාකච්ඡා කරන්න බලාපපුරොෘත්ති වෙන්නේ හයිවෙනි ගාථ රථනය එක ඇන සම්පූර්ණ රතන සූත්‍ර දේශනාවේ තිස් පස්වෙනි ධර්ම දේශනාව සඳහායි මේ පින්නතුන් දායකත්වය ලබලදීල මේ කටයුතු කරනු ලබන්නේ. මේ හයවෙනි ගාථරථනය විශේෂයෙන් මහා සංගරත්නය මේ ආර්ය මහා සංගරත්නය කෞු්ද කියන කාරණාව පැහැදිලි කෙරෙන ගාතාරථනයන්ගෙන් එක. එහද තරම කාරණාව ගැඹුරු ධර්මකාරණාවක්. සමහරලාට එක වතාවක් ශ්‍රවණය කිරීමෙන් හරියටම කරුණුකාරණාටික අවබෝධ කර ගැනීම අපහසු වඩත් පුළහන් නමුත් වරක් දෙවරතුන් වර ශ්‍රවනය කිරීම තුළේ. ඒ මහා සංගරත්නය කොයි විදිහෙටද කොටස් ඇටියට සඳහන් වෙලාතියෙන්න්න කියෙන කාරණාව තේරුම්ගණඩ පහසුයි. ඒ පුග්ගලා අට්ට සතම් පසත්හා චත්තාරිී ඒතානි යුගානිි හොන්ති. තේ දක්කි නෙයියා සුගතස්සසාාවකා ඒ තේසු දෙන්නානි මහප්පලානිි එදම්පි සංගේ රතනම්පනීතන් ඒ තේන සච්චේන සුවත්තිහෝතු. එදට මේ ගාතාරථනය ආරම්භ වෙනවා ඒ පුග්ගලා අට්ට සතම් පසත්තා. කවුරු ගැනද මේ සඳහන් කරන්න ඒ පුග්ගලා අට්ට එතර පුද්ගලයෝ අටදිනෙක් පිළිබඳව සඳහන් කරනවා. විශේෂයෙන් දේශනාවේ සඳහන් කරනවා මේ ගාථ රතනය අපේ භාගිතන් වහන්සේ ආරම්භ කරලා තියෙන්නේ විශේෂයෙන් මේ ආර්යමහා සංගරත්න කොටස් කොටස් වලට බෙදිලයි තියෙන්නේ ඒ කාරණාව පැහැදිලි කරන්ට. එතකොට මෙතන මේ ඒ පුග්ගලා අට්ට කියල කියන්නේ පුද්ගලයෝ අට දෙනෙක් ගැන කෞද සෝවාන් සදාම අනාගාමි අරිහත්. එතරම සෝවාන් පලේ සකදාගාමි පලය. අනාගාමි පලේ සහ අරිහත් පලේ. එට පලස්ත පුද්ගලයෝ හතර දෙනයි. සෝවාන් මාර්ගය අනාම සකදාාමි මාර්ගය අනාගාමි මාර්ගය අරහත් මාර්ගය කියලා. මාර්ග පලලාබීෙන් හතර දෙනයි පලස්ථයවෝ හතරයි මාර්ගලාබීන් හතරයි ඒ හතර දෙනා හතර දෙනාය එකතු නම තමයි අට දෙනෙක් බවට පත්වෙන්නේ. මෙන්න මේ අට දෙනා ගැන තමයි මෙතන මේ සඳහන් කරන්නේ ඒ පුග්ගලා අට්ට සතම් පසත්තා විශේෂන් ඒ පුද්ගලා අට්ට කියල කියන්නේ එකට පිළකට තියවා සතම් පසත්හා. මකද මේ සතම් පසත් හා කියල කියන්නේ සත්පුරුෂයෙන් විසින් ප්‍රසංසා කරනවා. කාටද මේ අට දෙනාට සත්පුරුෂයෝ විසින් ප්‍රසංසා කරනවා. කෞුද එතකොට මේ ප්‍රසංසා කරන සත්පුරුෂෝ. සත්පුරුෂයන ප්‍රසංසා කරන්නේ. එතට කවුද ප්‍රසංසා කරන සත්පුරුෂයෝ කියන කාරණාව සඳහන් කරනවා ඒ තමයි බුදුරජාණන් වහන්සේලා මේ අට දෙනාට ප්‍රසංසා කරනවා. පසේ බුදුරජාණන් වහන්සේලා බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා වගේම අන්‍ය වූ ප්‍රඥාවන්ත දෙවි මිනිස්සුෙන් විසින් මේ අට දෙනාට ප්‍රසංසා කරනු ලබනවා. මොකටද ප්‍රසංසා කරන්නේ මේ අට දෙනා ලීම්ම ඉතා උසස්. සීලාදී ගුණධර්මෝලින් යුක්ත නිසා ප්‍රසංසා කරනු ලබනවා. ඒ ගුණේ කොයි වගේද කියලා පැහැදිලි කිරීමක් කරනවා. සීලාදී ගුණයෙන් යුක්තයින. එදොට ඒ සීලාදී ගුණ කොයි වගේද කියලා මෙතන සඳහන් කරනවා මේ සපුමල් මෙතනටකත සඳහන් කරලා තියෙන ල් වර්ණ ටික සපුමල් මහනිල්මල්. ආදී මේ මල්වල සුවඳ ඒවගේම වර්ණය. මල හටගැනීමත් සමගමයි ඒදේවලු තටගන්න. මල හටගන්න කොටම සුවඳත් හටගන්නවා වර්ණයක් හටගන්නවා. අන්න ඒ වගේ මේ මාර්ග පලවලට පත්වීමත් සමගම මේ සීල සමාධි ගුණවලින් උන්වහන්සේලා යුක්තයකවා. ඒ මාර්ග පලවලට පත්තිනවත් එක්කම මෙ සීලාදිගුණවලින් යුක්තයි. යබිඳතරීමම හිතන්නපු. අපි දන්නවා කෙනෙක් සෝවාන් වෙනකොට නැති කරන සංයෝජල තුනක් තියෙනවා. මිට කලිනුත් දේශනාවල මේ ගැන කතා කළා. ඒ තමයි සක්කායිදිට්ටි. විිතිකිච්ඡා සීලබ්ත පරාමාස්. මේ සංයෝජන තුන නැතිවුනහම තමයි සෝවාන් කියන තැනට පත්වෙන්නේ. එතකොට සෝවාන් වනාට පස්සෙද මේ සංයෝජන නැතිවෙන්නේ සෝවාන් වෙන්න කලින්ද මේ සංයෝජන නැතිවන්නේ. සංයෝජන නැතිකුනාට පස්සේ තමයි සෝවාන්වෙ. අං ඒක නිසා සෝවාන් වෙඩ කලින් සෝවාන් වහන්සේ නමක් ව වගේ අපි හැසිරෙන්න්නවන. සෝවාන් වෙන්න කලින් සෝවාන් කෙනෙක් වගේ ඉන්ඩනත සෝවාන් කෙනෙක් ළඟ තමයි මේ සංයෝජනසන නැත්තේ. සිතවට අපි සෝවාන් කෙනෙක් වගේ මේ සංයෝජන දුරුකරමින් කටයුතු කරකර ඉන්න මොහොතක අපිට සෝවාන් බව ලැබෙනවා. එතකොට මේ මලේ සුවඳයි. මලේ වර්ණයයි හටගන්නේ යම් දවසක මල හටගන්ද පටන්ගත්තද එදා ඉඳලා එක වැඩිදවුණ වෙනවා. අපි දන්නවා ඉතාම දළු මහනිල් කැකුලක් අපි කොඩි කරල බැලුවොත් පිපුුණහම තියන නිල්පාට බව ඒ දළු මලේ නෑ පිපුුණහම තියෙන සුවද ඒ දළු මලේ නෑ නමුත් ඒ පාටයි සුවඳයි මළ හටගන්න කොට හටගන්නවා මල මෝරන්ඩ මෝරන්්ඩ ඒ පැහැැයි සුවඳයි දෙකම මෝරලා තමයි මලපිපෙනකොට ඒවාගේ ලස්සනවරණයක් සුගන් දෙයක් අපිට දකිද හමන් දැනන්න හමයි වර්ණය දැක්ක හැකි සුවද දැනෙනවා. අන්න ඒ වගේ මේ උතුම් සීලාදී ගුණධරම. මේ ආර්යන් වහන්සේලායි ආර්ය බවට පත්වෙනවත් එක්කම තමයි උන්වහසලගේ ජීවිතවල මනාව ස්ථාපිත වෙලා තියෙන්නේ. නමුත් ආර්යභාවයට පත්වෙන්ට කලින් උන්වහසල ඒ සීලාදී ගුණධර්ම දරමින් ඉන්නවා. යම් මොහොතක බිඳෙන්න්න බැරිදි. පුළුවන්. ඒ කාරණාව විස්සරට පැහැදිලි කරනවා. නමුත් ඒ මාර්ගඵලට ආවට පස්සෙ කවදාවත් ඒ සිල්පත කැඩෙන්නේ කැඩෙන්නේ නෑ අපිිය ඉදිරියට සාකච්ඡා කරමු. නිසා සඳහන් කළා සීල සමාධි ආදී ගුණවරින් යුක්ත වෙනවා. ඉළඟට සඳහන් කළා ආන් ඒ නිසා මේ යහපත් සුවඳින් හා වර්ණයෙන් යුතු මල්වලට හැමෝම කැමති වගේ මේ සීලාදී ගුණයෙන් යුක්ත උතුමන් වහන්සේලාට සත්පුරුෂෝදීමිනිශුන් විසින් ප්‍රසංසා කරනු ලබවා. ඒ පුග්ගලා අට්ට සතම් පසත්හා කියල සඳහන් කලින් ඒනි සයි කියල අට්ට කතාව පැහැදිලි කරනවා. පීළකට පිනතුනි මෙතන නැවත සඳහන් කරනවා දෙවැනි තේරුමක් මේ ඒ පුග්ගලා අට්ට සතම් පසත්හා කියන කාරණයි පලවිනි තේරුම, නැවත දෙවැනි තේරුමක් පැහැදිලි කරලා තියෙනවා. එතන සඳහන් කරනවා ඒ තමයි අට්ට සතන් කියන වචන දෙක. එකට එකතු කරහම අට සතන් අට්ට සතන් කියන වචන දෙක එකතු කරලා අට්ට සතන් කියල සඳහන් කරනවා එකතු වන තේරුම එහෙම එකතු කරහම තේරුම තමයි එකසිය අට අට්ට සතන් කියල කියහම අටක් මේක එකට එකතු කරලා වචන දෙකක් නැතුව අට සතන් කියල තනි වචන එකට ගන්නවා. එතකොට එන්නේ එකසියාට ඊළඟට සඳහන් කරනවා එහෙමනං අපි දැනගණ්ඩ ඕනේ මුලින් සඳහන් කළ අට දෙනා කොහොමද එකසියාටක් වනේ කියලා. ඊලකට අපිට පැහැදිලි කරලා දෙනවා කොහොමද අට එකසියා අටවෙන්න කියලා සාමාන්‍ය පුද්ගලයකුට තව අනාගත ජීවිත කෝටි ගානක් නෙමී පිඩතන අසංකේ ග තියෙන පුළුවන්. තැ ඔබ මම ගැන කල්පනක් කළු මේ උතුම් නිවන ශාක්ෂාත් කරගන්න තුරු ඔබයි මමයි මේ සංසාරරි කොච්චර කාලයක් ඉපදේදි කියලා අපි කවුරුවත්ම දන්නේ අපි කවුරුවත්ම දන්නේ නෑ.ඒ ආත්ම අසංක්‍ය ගණන් වුණ ඉපදීන්න පුළුවන්. මෙතන සඳහන් කරනවා. යම් කෙනෙක් සෝවාන් වුනොත්. අන්න ඒ සෝවාන් මාර්ගඥානී තියෙන ශක්තිය එනිසා ජීවිත හතකට වඩා උපදින්න නෑ. ඒක කෙලිම්ම රියෝ කියන්න පුළිුව. සෝවාන් වහන්සේ කවදාවත් අනාගත ජීවිත හතකට වඩා උපදින්නේ නෑ. එක කොහොමද සඳහන් කළේ නැතේ බවන් අට්ටමං ආදියන්ති. අටවෙනි භාවයක් නං නෑ. නමුත් ඔබටත් මටත් අටවෙනි භවයක් නෑ කියල කොහොමත් කියන්න පුළුහංකම ෑ අපි ඕන තරන් අටක් නෙමෙයි අසංකේ ගණන් යන්නඩ පුළුුවන්කිල සඳහන් කළේ ඒකයි. විශ්වාස නෑ කොච්චර කල් අපි තව උපදීද කියලා. නමුත් සෝවාන් වහන්සේ අනිවාරයෙන් ආත්ම හතකට වඩා උපදින්නේ උපදින්නේ නෑ. ඒ මාර්ග ඥානී තියෙන ශක්තිය නිසා තමයි. එහවෙ සඳහන් කරනවා මොකද එතනින් එහාට යන්ඩ කලින් රහත් වෙනවා ආත්ම හතකට එහා යන්ඩ කලින් රහත්වෙනවා එතට ඒ කාරණාව පැහැදිලි කරනවා අන්න ඒ වගේම අපි දැනගණ්ඩ ඕන කාරණාවක් තමයි යම් සෝවාන් වහන්සේලාගෙන් නතගේ සෝවාන් වහන්සේගේ ප්‍රබේද තියෙනවා සෝවාන්නාරයන් වහන්සේ ලගේ ප්‍රබේධතියෙනවා. මේ ජීවිතයේ සෝවාන් වෙලා නැවත උත්සාහ කරල සකදාගාමී වුනොත්. එහෙම සකදාගේ ගාමී වන උන්වහන්සේව සලකන්නේ සකදාගාමීන් වහන්සේ නවක් හැටියටයි. මේ ජීවිතයේම සෝවාන් වෙනවා. එළඟට සෝවාං වුනාට පස්සේ නැවත උත්සාහ කරල සකදාගාමී වෙනවා. ට අපි සෝවාන් වහන්සේ කෙනෙක් කියලා නෙමෙයි කියන්නේ සකදාගාමීින් වහසේ නමක් කියලා අං ඊළඟට මේ ජීවිතෙන් සෝවාන් වෙලා සෝවාන් වහසේ නමක් දෙවනි යාත්මියටත් යනවා දෙක මේ ජීවිතයෙන් සෝවාන් විතරයි ඊළඟට දෙවනි ආර්මිකට යනවා එකන සෝවාන් වහන්සේ හැටියට මියගිහිල්ලා ඊළඟ ජීවිතයේ ඉදිර හත් වෙනවා තේරුුණද කරණාව මේ ජීවිතයේ සෝවාන් වෙනවා සෝවාන් වහන්සේ අපවත් වෙනවා ඊළඟ ජීවිතය උපදිනවයි දෙවනි ජීවිතයේ එතකොටත් සෝවාන් මයි තව කෙනෙක් අහන කතාවක් තියෙනවා සෝවාන් වහන්සේ නමක් අපත් වනාට පස්සේ ඊළඟ ජීවිතයේ සෝවාන්ද කියලා ඊළඟ ජීවිතය සෝවාන් වෙන්න නැහැ සෝවාම් බව තියෙනවා සෝවාන් වහන්සේ මක්න පිරිනවම් පන්නේ ඇය ලබනාාත්මික සෝවාන් වෙන්න නෑ ඊළවි ඒ ජීවිතය වෙනගොට සෝවාන්න තමයි එතට අද එහෙමයි උපදින්න බැරිද පුළුව නත් අපි කාටවත් තේරෙන්නේ නෑ මේ සෝවාන් වහසෙනමක් කියලා. ඉතාම සිහියෙන් ප්‍රඥාවෙන් ඇසුරු කරගෙන ගියොත් යම් අවබෝධයක් ලබන්ඩ පුළහන් මොකද පෘතජ්ජන අති සිද්ධ වෙන කිසි මාකුසල කරමයක් උන්වහසේ ඇතින් වෙන්නේ වෙන්න නෑ එක තවත් ඉදිහකර සඳහන් කළොත් මොන්නම හේතුවකින්වත් පන්සිල් ුල් ලඟනේ වෙන්නේ වෙන්න නෑ සමරයන කතා කරනවා සෝවාන් වහසලා ඇතින පන්සල් උල්ලඟනය වෙනවා කියලා. එහෙම එකක් නැහැම කියන කාරණාව නිර්මල ධර්මයෙන් මනාවක හෙදිලි කරනවා. අපි ඉදිරියට සාකච්ඡා කරමු. එතවට මේ ජීවිතයේ සෝවාං වෙලා ඉඳලා අපවත් වෙලා ඊළඟ ජීවිතය ඉපදිලා උත්සාහ කරලා රහත්වෙනවා. ඒ රහතන් වහන්සේට කියන නමක් තියෙනවා උන්හසිර කියන්නේ ඒක බීජී කියලා සෝවාං වුණට පස්සේ එක ආත්මයයි ඉපදුන්නේ එක එක බීජයකින් එක පැල ඇයි හට ගන්නේ එ බීජෙන් මේ පැළේ විතරයියා යහට ගන්නේ ගන්නන්නේ නෑ උන්වහසිර කියවා ඒ එක බීජී කියලා. ඊනකට මේ සෝවාන් ආත්මෙන් පස්සේ තව එක වතාවක් විතරයි උන්වහසි පැළවෙන්නේ නිසා ඒබීජී. තව කෙනෙක් ඉන්නවා ජීවිත දෙකේද තුනේදී ආදීවසයෙන් ජීවිත හයක් දක්වා ඉස්සරාට යනවා. සෝවාන් වෙලා දෙවනි ජීවිති ජීත හර වනි ජීවිතය පස්සන ජීවිත හය වනි ජීවිත එම ජීවිත හයක් දක්වා යනවා මෙන්න මේ දෙක තුන හතර පහ හය කියන මේ කාල සීමාව තුළ සෝවාන් වුම උන්වහසිරම කදද කියන්නේ උව හසිර කියැන කෝලං කෝල කියලා කෝලං කෝල එක පාරක් ඉපදිලාර හත් වන කියෙන එක බීජී දෙවනි ාත්ම දලා හයිවිනි්‍යාත්මය දක්වා ඔයා අතර තුර රහත් වනොත් කියන්නේ කෝලංකෝල කියලා. උපරිම වශයෙන් අන්තිම හත්තෙන ආත්මයේ රහත්වය නවත්තන්න කාටවත්ම බෑ. හත්තනියාාත්මය අනිවාරෙන්ම සෝවාන් වහසේ රහත් වෙනවමයි ඒ සඳහන් කරන්න අ සෝවාන් වනාට පස්සේ එතන දලා ආත්ම හතම නිදාගනම ජීවත් වන. පත් එන්නට කරින්ග හත්ත නෝමයි බන්න මොනතරන්න ලාභයක්ද සෝවාන් බව කියෙන් සෝවාන් වුණට පසේ වෙන කිසිම උත්සාහයක නොය දුනත් හත්ත න්‍යාත්මය අනිවාරයම හත්වෙනවා එකහින්ද මේ ශාසනයේ මොන ක්‍රමයකින් හරි අපිට පුළහන්ග වුණොත් සෝවාන්වෙඩ මාව සතර අපායට ගෙනියන්ට බලාගෙන හිටපුූ සියලුම්ම කර්මවලට නතර වෙන්න සිද්දුව. එසෝවන් හසේ සතරාපා යන්නේ. එතවට පෙරකරන ලද පව්වලට මාව නිරයට ගෙනියන්ඩත් බෑ මෙතන ඉඳලා ඉදිරියට ආය කවදාවත් සතරාපායට යන පවසිද්ධ වෙන්න පවසිද්ධ වෙන්නෙ අතීත කර්ම අහෝසි කලා නවකර්ම උපද්ද වන්නේ. අපේ බුද්ධ වාසනයේ කවදාවත් කියන්නේ නෑ මේ ජීවිතෙන් කොහොම හරි සෝවාන්වත් වෙන්න කියලා එකත් මතක තියා ගණ්ඩුවනෑ. සෝවාන්වත් වෙඩ කියලා කියන්නේ ෑ කොහොමද වෙන්න කියන්නේ. වීර්ය වඩන්ඩ කියන්නේ රහත්වෙෙන්ඩමයි. රහත් එෙන්ඩම යුත්සහ කරන්නෝන. අන්න ඒ රහත් වන්ඩම උත්සාහ කරනකොට සෝවාංවත් වෙඩ පුළිවා. එක පැහදිලි කරණඩ සඳහන් කළේම මම ඒ තුනක් ගණ්ඩ උත්සාහ කළොත් බීතුනක් වත් ගණ්ඩපුුළුවා හැබයි බීතුනක් ගණ්ඩ උත්සාහ කළත් බීතුන මහම්බෙන එකක් නෑ ඉද සෝවාං වෙන්ඩ කියල උත්සාහන් කළොත් සෝවාංවත් වෙන එකක් නෑ රහත් එෙන්ට තරම් වීරය කළුත් සෝවාංවත්ෙන්ඩ පුළිවා. ඒාරණව මතක තියා ගන්නව නමුත් සෝවාන් වහන්සෙන තියෙනෙ පුදුම ලාභයල් එනම් සෝවාන් වහස හත්තෙන ආත්ම වහවි එක විතන සඳහන් කරන උදාහරණයක් කැටියට අපිගේ සෝවාන් වහන්සනමක් සැතපිලා අඉන්නෝ කියල පසුපසින් කෙනෙක් අඩුවක් කරගනෑවිල්ලා පහර දෙෙනවා එතකට දන්නවාද දැම්මට කවුරහරි කඩුවෙන් කොටනවා කියලා දන්නේ නෑ නමුත් සඳහන් කරනවා එහෙම කඩු පහරක් එල්ල කළොත් අනිවාරයම රහත්වෙලයි පිරිවම්පානි කියලා හදිස පිරම් ප හත් අට භවයක් න අනිවාරෙම රහත්වෙලා පිළින්වම්පානු තැනක වාඩි වෙලා ඉන්නවා හදිසේමක්කනොපුු කරනවා සඳහන් කරනවා අකුුණදන රහත්වෙලා මිසමලවින් සමුගන්නය කියලා ඒක කුඩු වෙලා පිච්චිලා විනාස වෙලා යන ොහොතට වහත් වෙනවා. අන් එහෙම වනොත් උන්වහන්සට මොකන්ද කියන්නේ. අන්තිම ජීවිතයේ සසර ඉවර කරන සෝවාන්හන්සේ. ඉවර කරන්ඩ රහත්තයෙන්න්න ඕනේ උන්ුහසිර කියන්නේ සත්තු කත්තු පරම. ඒක බීජී කෝලංකෝල අන්තිම කෙනා සත්තු කත්තු පරම. මෙ මේ විදිහට සෝවාන් වහන්සේලා හත් නමක් වනාට ප්‍රබේද වශයෙන් කේදනාද සඳහන් කරන්නේ ප්‍රබේද වශයෙන් සඳහන් කරනවා තුන්දනෙක් පිළිබඳවූ. ඊළඟට සකදාගාමින් වහන්සේලා තුන් නමක් ඉන්නවා. එක් ඔොයි වගේද මනුලොවදී හෝ දිවියලෝක හයේදී හෝ අනාගාමී වන්න පුළිවා. අ නිසා සඳහන් කළා කොයි වගේද ඒ කාරණාව බඹලොෝදිී අනාගාමි වන්නත් පුළුවන්. මනුලොවදි අනාගාමි වෙන්නත් පුළුවන්. ඒක නිසා සඳහන් කළා එහෙම නැත්තන් අරූප තලවලද පිනති අනාගාමින සකදාගම. මනුලොවදි සකදාගාමි වෙන්ඩත් පුළුවන්, දෙව්ලොවදි සකදාගාමි වන්නඩත් පුළුවන්. බඹලවදදි සකදාගාමි වෙන්ඩත් පුළුවන් එහෙමනැත්තං අරූප තලේක සකදාගාමි වෙන්ඩවුනත් පුළුවන්. හැබැයි අරූප තලවලදි සෝවාං වඩ බෑ කියන කියවා. අරූප තලේක සකදාගාමි වඩ පුළුවන් අරූප තලේක සෝවාං වඩ බෑ මේක හරි වටින කතාවක්. ඇයි අරූප තලේක සෝවාන් වෙන්ඩ බැරි. සෝවාං වඩනං බන අහන්ඩ මෝනේ හරි වටින කාරණාවක් මේ පැහැදිලිවෙන්නේ. සෝවාන් වඩ බන අහන්ඩමෝනෑ. වර්තමානයේ සමහර වෙලාවට භාවනා කරන කෙනෙකුට පවා බණ අහන්ඩ එපා කියල තහංචි අනවා. එම තහංචිතයවා.නවත් භාණකු නිර්මල ධර්ම පරිාප්තිය කොච්චරාපූරුවටඒ එක පැහැදිලි කරනවාද කියලා. මහ රහතන් වහසේලත් බනැහුවා. මාර්ගඵලලාබින් වහසල මුලෙහින්දල බනැහුවා. එතුට මෙතන පැහැදිලි කරනවා අරූප තලයක කවදාවත් සෝවාං වෙන්නේ නෑ එකට හේතුව තමයි සෝවාංවෙෙන්ඩ නම් බනහණ්ඩුවේ. බණ අහන් නැතුූ කවදාවත් සෝවාං වෙන්ඩ බෑ කියන කාරණාව මෙතන තහුරු කරනවා. තීළඟට තව කාරණාවක් තියෙනවා. සීලය ගැන කතා කරනකුට එ සීලයේ ආකාර දෙකකට සඳහන් කරනවා ආබි සමාචාරික සීලයයි ආදිි බ්‍රහ්ම චරියක සීලයයි මොකදද ආි බ්‍රහ්ම චරියක සීලය කියන් එැ අපිකීම අපි අටසිල් සමාදන් වනා කියලා මේක තමයි ආදි බ්‍රහ්ම චරිියක සීලය එරේක දස සිල්වෙඩ පුළුවන් න අංගපූ සතේ වෙන්ඩ පුළුහන් මෙවක්කොම ආදී බ්‍රහ්මචරීක සීලයි. ආභි සමාච්චාරික සිල් කියල කියන්නේ වත් පිළිවෙත්වලට භික්‍ෂූන් වහසේ නමක් හැටියීට කතාක් කළොත් මහවත් දාහතරක් තියෙනවා ගුඩාවත් අසූගානක් තියෙනවා මේ වත් පිළිවෙත් එකක්වත් කරන්නේ නැතුව මොන්න තරන් උසස් විදිහෙට සිල්පදාරක්ෂා කළත්. සෝවාන් වෙඩි නෑ කියල කියනවා. මොකද ඒ සීලය සම්පූර්ණනෑ. සිල් සම්පූර්ණ වෙන්ඩනං වත සම්පූර්ණ කරන්නමෝනේ. එනිසා සඳහන් කළා වත්තං නපරිපූරෙන්තිී, න සීලන් පරිපූරති. වත සම්පූර්ණ නැති තැන. සිල් සම්පූර්ණ නෑ කියලා. එතට සිල්ගුණ ආරක්ෂා කරනෝට වත් පිළිවෙතුත් එක්ක සීලයේ ආරක්ෂා කරන්න් ඕනේ. සෝවාන්වෙඩ එහෙම කරණ්ඩ ඕනේ අනිත්කාරණාව සෝවාන් වඩනං බනාහණඩ ඕනේ. අන්න එක නිසා සඳහන් කලාා අරූප තලවලදී සෝවාං වෙඩ බෑ කියලා. කියීලඟට සඳහන් කළා බණ අහලා සෝවාන් වෙලා ඉන්න කෙනෙකුට අරූප තලයක ඉපදිලා ඉන්න කාලි. ඉතුරු මාර්ග පල ලබන්න පුළුවන්. බණ අහල සෝවාන් වෙලා ඉන්න කෙනෙකුට අරූප තලවල ඉපදිලා ඉතුරු මාර්ග පල ලබන්ඩ පුළුවන්. එතකට සඳහන් කරනවා සකදාගාමීන් වහන්සේලා හැටියට ප්‍රබේද තුනක් ඉන්නවා කාම රූප අරූප කියලා. මේ බවවල අධගම ලබන්ඩ හස්ස පුළුව කාම රූප අරූප. සෝවාන් වහන්සේලා ප්‍රබේදද තුනයි. ඒක බ.ජී කෝලංකෝල සත්තුකත්ත පරම. සකදාගාමීන් වහන්සේලා ප්‍රබේද තුනයි කාම රූප අරූපගැන කාම ලෝකෙ රූප ලෝකේ, අරූප ලෝකෙ සකදාගාමි වෙන්න පුළු හංකේන එකයි මේ කියන්න. මේ හය දෙනා නිවනට යන ක්‍රම හතරක් ගානි තියෙනවා. එරනද දැන් හයි දෙනෙක්කින්වා සෝවාන් වහන්සල තුන් දෙනයි සකදාගාමින් වහසල තුන් දෙනයි හරි දෙනයි මේ හය දෙනා නිවනට යන ක්‍රම හතරක් ගානි තියෙනවා. මොනවද ඒ නිවනට යන ක්‍රම සුකා පටිපදා කියල ක්‍රම දෙකක් තියෙනවා. දුක්කා පටිපදා කියල ක්‍රම දෙකක් තියෙනවා. සුක සහගත ප්‍රතිපදාවෙන් නිවනට යනවා. දුක් සහගත ප්‍රතිපදාවෙන් නිවනට යනවා. අපි කරණාව පැහැදිරිි කරගමු ඒ කියන්නේ සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම අඩු කාලයකින් රහත්වෙනවා සමහරය මෙක තමා සැප සහිත ප්‍රතිපදාවේ ක්‍රම දෙක සැප සහිත ප්‍රතිපදාවේ ඉතාම කෙටි කාලයකින් රහත් වෙනවා. සැප සහිත ප්‍රතිපදාවේ දීර්ග කාලයක් ඉඳල රහත්වෙනවා. සුකා ප්‍රතිපදාවේ ක්‍රම දෙක ඒකයි. එදොට ඒක් කාරණාව පැහැදිලි කරගැන්ඩ අපිට හරි වටින උදාහරණයක් සාකච්ඡා කරන්න පුළුවන් සුද්දෝධන මහරජූ. ලොවතුනාා භාගිතුන් වහන්සේගේ පිය මහරජතුමා සුද්දෝධන රජතුමා සැප සහිත ප්‍රතිපදාවේ ගොඩක් කල් ගිහිල් අ ඉරහත් ඒ කියන්නේ සුද්දෝධන මහරජිරු බනක් අහලා සෝවාගි වවා සෝවාන් වෙලා කාලයක් ගිහිල්ල නැවත බනක් අහලා සකදාගාමි වෙනවා සෝවාන් වෙලා කාලයක් හිටිය ට පස්ස ාවිතන් වහසමුණ ගහෙල කාලකින් පස්සේ ආය බනක්ක අහපු හම සකදාගාමී වෙනවා. සකදාගාමී වෙලා ඊට පසුව කාලයක් ගිහෙල්ල බනක් අහලා අනාගාමී වෙනවා. අනාගාමී ආරයන් වහන්සේ නමක් ැටියට වැඩඉන්න සුද්දෝදන මහරජ්ජුරූ මරනාසන්න කාලී. ලොවතුරා බුදුරජාණන් වහන්සේගෙන් බනක් අහලා සිරීහන් ගබඩාවේ මරණ මංචකයේදී රජකමත් තේද්දිම අන්තිම බනාහල රහත්වෙනවා. රාජමාලිගාවි සිරීහන් ගබඩාවි සියලු රාජාවරණ දරාගෙන රජකම තියෙන කාලෙම අන්තිම බනාහල රහත්වෙනවා. එදර කල්ගියානි සෝවාන් වෙලා කාලයක් හිෙටිය, සකදාගාම වෙලා කාලයක් හිටිය, අනාගාමවෙලා කාලයක් හිටියා, අන්තිමවෙලාවේ රහත්වනවා. සැප සහිත ප්‍රතිපදාවේ දේර්ග කාලයක් ඉඳලා ප්‍රහත්වෙනවා. සුකා පටිපදා ගන්දා විඥ්ඥා කියලම එකට කියනවා. සුකා පටිපදා ගන්ධාවිඥ්ඥා. ඊළඟ ක්‍රමේ සුකා පටිපදාකිප පාභිඥ්ඥා. ද බලන්ඩ ධාරචීරය මහරහතන් වස අපේ භාගිතන් වහන්සේ හොයාගෙන යොදුන් එකසිහිය විශ්සක් ගෙලනෙන්නේ. මුල් කතාවපය දන්නව මං හිතන්නේ නැව මුහුදු බත්තුනා විදේශගත වෙනකොට නැවේ හිටපු සියලු දෙනම් මැරුණ එට පස්ස කොහොමරි දරකොටඒ එක ආධාරයෙන් පාවෙලා පාවෙලා දූපතකටාව. එකන මනුස්වවාසයට ආවා දෙෙනකොට ඇඳුම් නෑ ඇතින් බඩගින්නේ ප්‍රපාසේ සාගරයේ පී නගැෙනන කෝමරි ඇදුන් ටික ැල විලා කියල ැ වෙරලට ඇවිල්ල නිදාගත්තා නිර්වස්ත්‍රයි. දැ නිර්වස්ත්‍රව ගමට එඩබ එ කැලේට රිංගවා. කැලේට රිංගලා ගස්වල පොතු ගලවලා ඒින් හදාගත්තා විලි වහ ගණ්ඩ පුළුවන් ඇඳුම පොතු එකතු කරලා එකතු කරලා වැැල්ලලිින් වියල ඉතිමස ගමට යනවා හරෝයන්ට. ද මේ පතුරු ඇඳුම ඇඳගෙන ඉඩ බෑ සීරෙනවා ඉඳගන්නකටත් ඇනවා මේ හරි අමාරු වැඩත්නෙ. එ දැම්ම රෝක්ෂ ප්‍රතිපදාව. මිනිස්සු කල්පනා කලා මේන රහතන් වහන්සෙනවා. රෝක්ෂ ප්‍රතිපදාවක් දරනවා. ද මිනිස්සු රහතන් වහන් සෙනමකට වගේ සලකනවා. එතට ධර් චීරය දැ මේ දර පතුරු දරන්නා කියෙන අර්ථයෙන් තම ඉධාරු චීරිය කියල කියන්නේ. නම ඒ එක නෙමෙ. ඔහොත් කල්පනා කරනවා එහෙනම් මම රහත් වෙලාවෙෙන්ඩේද. දැන් ඉන්න මායාාවක මුලා වෙලා ඉන්න හැබයි දැන් එහෙම හිතාගෙන මෙදායකෝ දෙන දී භාරගන්නකොට එක ලොක අකු සල කරමයක්. අන්න එක නිසා සංස්සාරය කල්්‍යයාන විත්තරයෙක් කල්පනා කලා ඔහුට පිහිටවෙන්ට. කල්්‍යයාන මිතරයක් කොහෙදන්නේ කල්්‍යයාාන විිත්‍රය යින්න බඹලුව. මේ පිරිසක් හිටිය හදදිනෙක් කාශවප බුදුරජාණන් වහන්සගේ කාල ශාසනය අන්තිමහාරිී පැවිදි වුණා පැවිදි වෙලා මේ භික්ෂූන් වහන්සගේ නොසරුක් වැඩ සංගයාගේ නොසරුක් වැඩ දැක්කා. ඊට අමතරව මිනිස්සු හරයට බනිනවා වැදත් එහෙමනි දිච කල කිරුණ මිනිස්සුට කොච්චර කරල දුන්නත් මොනවා කළ වැඩක්නේ. අනි මේ සංගශාසනය ඉදිරියට දියුණු වෙන වැඩනමේ පේ එඩතියෙන්නේ අපි මහනවුණේ ඒකට නෙමයි අපි යමු ජීවිතය ආර්ථය හොයාගෙන. කියල මේ හද දෙනා කතා වෙලා මහ විශාල කන්දක්තිය නොේ මිනිස්සුන්ට එන්ඩ බැරි තැනකටය නැතම් කොහීටියත් හොයා ගැෙන නවා අ මහ කන්දට නගන්නට බැඳ ඉනිමක එ එම ැතුව නගින්ටබෑ ද නැංග හද දෙනාව නැකල කීවා ආහාරපාන නැතු වේලිලාගියත් ජීවිතයේ අර්ථය හොයන් නැතුව මෙතනින් යන්න නෑ. ඒකට කැමතියයින්නවනන් මෙතන ඉන්ඩ අකමති අයි ඉනි මඟ බිමදාන්න කලින් බහින්්ට කියලා. හත් දෙනාමතු වන අප ඉන්නවා ඉනි මඟ බිමදන්නම අය බහින්් ගෑ. සියලු දෙනම භාවට වාඩිය වන හැයි එක්කෙනෙක් හෙට එලිවෙනි කො හත්ව. ආගේ රහතන් වහන්සේ අනික් හය දෙනාට කතා කරල කියනවා ඔබල ගුණ පුරන්්ඩ මං උතුරකුරු දිවයිනෙන් දානි ගනල්ල දෙන්නන් කියලා. මෙතිකට අනික් අය අහනවස්වාමීණී ඔබ වහන්සගේ කාරය මුදු පත් වනානි නමුත් අපි මෙතන වාඩිවුණේ ලේමස් ඇටනහර වේලිලා ගියත් මාර්ගඵලයක් නොලබානැගටන්නේ නැහැ කියලනි අපිට අපේ කාරී කරග්ඩිදි දෙඩ කියලා. රහතන් වහන්සේ පිරිනොම්පෑවා. අහෝදා වෙනකොට තව කෙනෙක් අනාගාමනා. අනාගාමින් වහන්සේ අපවත් වෙලා බඹලෝගයා අනික් පස් දෙනාට කිසි මාර්ගඵලයක් ලබන්ඩ බැරිවුුණා. නමුත් අතිශයේ රෝක්ෂ ප්‍රතිපද්ධාවක වීරය වඩපු නිසා දෙව්ලෝව ඉපදනා. දෙව්ලවයි මනුලවයි අතර සැරිසරණ කාලි තමයි එයින් එක් කෙනෙක් තමයි මේ ධාරීලිය. දැං මං හත් කියලා රැවටිලා කැලැවින්නෝ. රකල්්‍යයාන මිත්‍රයයා බ්‍රහ්මරාජය කල්පනා කලා මගේ මිත්‍රයා දැ මිත්‍ය දෘෂ්ටිර පැමිණිල්ලා තමංග රහ වෙලා කියලා. දැගහු අපාහයට යන පාර බේරගැඩුවන. එනිසා මධ්‍යිම රාත්‍රී වනන්ත්‍රයේ කාලෝක කරගෙන වෙල්ල කතා කළා. කතා කරල ක කියන මිත්‍රයයාාවම රහත් වෙලා කිය රැවටිල ඉන්නේ. හවෙ න රහත් වන පාටක් වත්න බලග. හැවැයි රහතන් වහසේ වැඩයින් වාසැවැත් නුරජේත වනාරාමේ වහම පිටත්වෙනින් කියලා. තේරණය කලා පහෝ දෞ්දීම පිටත්වේද. පාන්දර වෙනකොටත් පිටත් වුණා යොදන් කසිය විස්සක් දුරයි යොදන් එකසිය විස්සක් එක දවස ගේ කොහොමද කියලා තේරනත්නැෑ බ්‍රහ්ම රාජාගේ උදවුවත්. පෙරැක සීල නි ංන්සයයක් මෙතැන තියෙනවා. එසා සත් න ර ජත නාාමටි ගිහිල බලාහම ලොෞතුරා බුදුරජාණන් වහසේ නෑ පිඩ පාති වඩල. සංගයාගෙන් ඇහුව කෝ භාගිතන් වහන්සේ පිණඩපාති වැඩිය. කොයි පැත්තරද වැඩීම මට කියන්නකිවා. ඒලාට රහතන් වහසල භික්‍ෂූන් වහසර කියනවා පිින්්ඩ පාති වැඩිය වෙලාව ගිහිල කරදර කරන්න එපා දැන් පිින්ඩ සිාගෙන විහාරියට වඩිනවන්නේ එතකන් ඉවසලා ඉන්ඩ කියලා. එතට මෙයා කියනවා අස්වාමීන්නේ කෙනෙක් පිළිගන්න නැති කාරණාවක් මං යොදුන් එකසිේ විස්සක් ගෙවාගෙන පිටත් වෙලාන්නේ. එක දවසින් යුදුන් එකසිේ විස්සක් ගෙවාගනින්. කවද දන්නේ හෙට මැනයිද කියලා. කෞදර දන්නේ භාගිතුන් වහස විහාරයට වඩිනකං ම ීවත් වෙලා ඉදීද කියලා. ඉති මෙච්චර දුරගෙවාගනා උන්හස ොුණගහෙන්ඩැයි මට ගියපු පැත්ත කියන්න කිවා අං ඊට පස්දන් කලා එනම් ඔයි ඉදිරි මාර්ගයෙන් යන්න කියලා. ආංහම යනකොට භාගතන් වහසේ මනගැහුණ මොන ගැහුණ හම දනගහල වැැඳල කියන වස්වාමී භාගිතු වහස මට බණටිකක් දේශනා කරට. බුදුරජාණන් වහසේ සඳහන්කලේ ධාර්චීරය මේ බණ කියන වෙලා නෙමෙයි. මේ පිින්ඩ පාති වඩින වෙලාව. පිනිිසු ගාගෙනාවට පස්සේ බනාහන්ෙන්ට කියලා සඳහන්කරන වස්වාමීන්නේ මට අනු කම්පා කරන සෙක්වා. ට ගොඩක් පාස්වාමයනමට ටිකක් දේශනා කරන්න බන පද කීපයක් දේශනා කරන්න බට ඇති කියලා. එහෙම කියනකොටත් භාගිතුන් වහසේ මොහගේ පුුණ්්‍ය මහිමේ දිහැ ැලිවා. වැැඩිය ඕනෙ නෑ පෙර කරපු දියුණු කරපු පුුණ්්‍ය මහිමය එමටයි. අනික තව මොහොතයි ජීවත්වයන්නේ. බනහන්ද දල් ඉඩිට ජීවතයන්නේ ජීතීවර. අංගෙ නිසා බොහෝම කෙටිකාරණ කීපය යි දේශනා කරන්නේ මහ පාරෙම රහත්වෙනවා. ඇය භාවනා කරන්න ගස් මුලවාඩි වෙලා දවස් ගනම් පෑගනන් දුක්වෙඳින්න්න. එහම කාරණ මුකුත් නෑ බනපද කීපය යනකොට මහපාරෙම රහත්වෙලා. රහත්වෙලා ඉල්ලීමමක් කරනවා ස්වාමීනී මං පැවිදි කරන්න කියලා. රහත්ව වනට පස්සි ගිහිකමේ ඉන්න පෑණ. ගිහි කෙනෙක් රහත්තුනොත් එක්කො එදාම පිරිනිවම් පාණ්ඩෝන නැත්තන් එදාම පැවිදිව්ඩෝනෑ. දවස් හතක්කන්න බෑ ොකඒ සඳහන් කරනවා ඒ අති උතුම් රහත් බව ගිහි ජීවිතයක් තුළ දරන්න බෑ කියලා. දෙනිසා එදාම පැහිදිවඩි ඕනේ. එනිසා භාගිතුන් වහසිකෙන් ඉල්ලනවා ස්වාීනිි මව පැවිදි කරන්න. උදභාගතු හස දන්නවා කරුමයක් එළමිල ඇතිනවා. එහින්ද කියනවා පාත්‍රා සිවුරු හොයාගෙනෙන්ට කියලා. පාත්‍රා සිරු හයාගෙනාපව එන්න ඇති බව දන්නවා. ඔද සංසාරිකරපු අකුසල කර්මයක් දැන් විපාක දෙනවා. කහල් ගොඩක ගිහිලා රෙදික ඇලිහොයනවා ඒ වෙලා වීර වෙටිච්චේල දෙනක් ඇනල මරණදානවා. ඒලද නැක්නෙමේ ඒ යක්ෂණිය. නමු එන්නේ එල දෙනකගේ වෙෙස්සරගෙන. ඉතින් මේ කාරණාව පැහැදිලි කරන්න හැදුවේ සුද්දෝදන මහරජ්ජුරූ සැප සහිත ප්‍රතිපදාවේ ගොඩක් කල් ගිහිල්ල රහත් වනා නමුත් ධාරචීරය සැප සහිත ප්‍රතිපදාවේ එවලෙම රහත් වනා. මහපාරි බණය ඇහුව මහපාරිම රහත් වනා. එදර මේක තමයි සැප සහිත ප්‍රතිිපදාවේ කාරණා දෙක ඊළඟ සුකාප පටිපදා ගන්ධාබිින්්ඥා. දෝද හරජරු හත්තනීට සුකා පටිපදා කිප්පා ින්ඥයා ඒක්‍රමෙන් ධාරුචීරය මහරහතන් වහස කෙනෙක් බවට පත්වෙන. මේ කාරණාව භාගිතන් වහස පැහැදිලි කරලා සඳහන් කලා ඊළඟට දුක්සාහිත ප්‍රතිපදාවී ප්‍රතිපදා දෙකක් තියෙනවා. අන්න ඒවගේ පින්නතිනි පැහැදිලි කරලා තියෙනවා මුලින් සඳහන්කරපු ආර්වයන් වහන්සේලා හය දෙනා මෙන්න මේ ප්‍රතිපදා හතරින් ගුණවනහම් විසි හතරක් වෙනවා. තෙරුන්න දෙකරණාව සෝවාන් වහන්සේලා තුන් නමයි සකදාගාමීන් වහසතන් සකදාගාමීින්න් වහසට තුන් නමයි හය නමයි. එතවට රහත් වෙන ප්‍රතිපදා කීයක් තියෙනවාද හතරයි. එතවට අර හය නම මේ ප්‍රතිපදා හතරින් රහත්තිනෝ. සමහරු සැප සහිත ප්‍රතිපදාවේ සමහරු දුක් සහිත ප්‍රතිපදාවේ එතකොට හයවරක් හතර විසිහතරයි. එහෙමයි මෙතන විසිහතර හැදන්නේ. එතකොට සඳහන් කළා විසිහතර දෙනෙක් බවට පත්ව වුණ හම. මෙතන විශේෂ නැවත පැහැදිලි කරනු අය කාරණාව සූත්‍ර ක්‍රමයෙන් දක්වන විදිහටයි මේ විදිහත දක්වන්නේ කියලා. මේ ප්‍රේද ගත කර තියන සූත්‍රකමයට අනුව එහෙම නැත්තං තවත් ප්‍රබේද ගත කරන්නට පුළහන් ක්‍රම මේ ධර්මය තුළ තියනවා. නිසාකච්ඡා කරගෙනයන්නේ සූතර්ක්‍රමයෙන් සඳහන් කරලා තියන විදිහෙට. ඉළඟට මෙතන සඳහන් කරලා තියෙනවා සෝවාන් පලේ ඉන්න ආරයන් වහන්සේලා තුන් දෙනා සහ සකදාගාමී පලේ ඉන්න ආරයන් වහසේලා තුන්දනා. මේ ක්‍රම හතරෙන් ගුණු ච්චහම හතරයි හය නම හය වරක් කතර විසි අතරයි. විසිහතර දෙනෙක් ඉන්නවා මේ කතාකරපු ලෝකවල ඕනෑම එක අනාගාමී වෙඩ පුළුවන්. මනුස්ස ලෝකෙත් අනාගාමි වෙන්න පුළුවන්. දිවිය ලෝකෙත් අනාගාමි වඩ පුළුවන් බ්‍රහ්ම ලෝකෙත් අනනාගාමී වඩ පුළුවන්. ඒ අනාගාමී තත්ත්වයෙන් මරණයට පත්ව නොත්. ඉපදෙන්නේ කෙලින්ම සුද්ධවාස වල සුද්ධවාස බඹතලවල තමයි උපදින්නේ ඒ සුද්ධවාස බඹතලවල ඉපදිලා සුද්ධාවාස බඹතල පහක්තියනවා අවිහ අතප් සුදස්ස සුදස්ස අකනිිට්ට එක කියලා මේ බඹතලවල ඉපදිලා තමයි මේ අනාගාමීන් වහන්සේ ඉළඟට රහත්යෙන්නේ. අන්තරා පර නි්බයි මේ අදි වශයෙන් ආකාර කීපයක් සේපත් කරලා තියෙනවා අනාගාමීන් වහන්සේලා සුද්ධවාසය කොයිකොයි විදිහටද රහත්වන්නේ කියලා. ඒකාරණ ටිකත් එකතු නහම තමයි මේ එකසය අට හැදෙන්නේ. නමුත් අපි ඒකාරණාව පැහැදිලි කරඩ තව ඉදිරියට කාලයේ මදි මම හිතන්නේ ධර්මදේශනාවට ය කාලය නිමා වෙලා තියෙන නිසා අපි මේ විදිහට ධර්මදේශනාව නිවා කරමු.